යිබුවන් ඔට සුදායු දේශනක් ප්‍රාර්ථනා කරනවා එවගේමමලබෙන්නේ අවුරුදු සතියයි පරිස්සමෙන් අවුරුදු සමරණ ඔබ ගමටයන කොරෝනාා ගමට නොයන ඔබට සෙත සැලසෙන කිරීෙන් ප පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබාලුත් අවරුද්ධකට මේ සති ආරම්බේදීීම ඔබට සුබ ප්‍රර්ථනායක් කරනවා එමනම් අපි ආරම්භ කරනු මේ ස්වර්ණවාකිනී පත්තරේ පටග අන්තර්ජාලයෙන් පටන්ගම් මොකදාද අද පත්තරේ ප්‍රධාන ශ්‍රෂපාටය අන්තර්ජාලය ගැන ගොඩක් කතා වෙනයු ගයක් නෙමක අන් කවරදාටත් වඩා අන්තර්ජාලය අසත්්‍ය එහා නොමගේවන ප්‍රචාරවලට වැට ප්‍රශ්නාර්ථයක් එක්ක නෞද්‍ය පවනිලියන් අන්තර්ජාලය හරාස්සදු කරන අසත්ය හා නොමගැවන සුල් ප්‍රචාර සඳහා නව නීති හඳුන්නාදීමට යෝජනා මා්‍යය හා ධිකර නමාත්‍යංශයකා බද්ධව යෝජනාසකසයි. අන්තර්ජාලි හරහසසිදු කරන අසත්්‍ය එහා නොමගැවන සුළු ප්‍රචාර සඳහා නවනීතියක් කඳුන්නාදීමට ජනමාධ්‍යාමාත්‍යංශයේ හා අධිකර නමාත්‍යංශය විසින් යෝජනාසකස් කර ඇැයි වර්තාාවේ. රටේ හෝ එහි යම් ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන් මාජන සෞඛ්‍යය මමාජන ආරක්ෂාව, මාජනසාමය හෝ රාජ්‍ය මුදල් සම්බන්ධයෙන්. රජය වෙනත් රාජ්‍යන් සමඟ පවත්නා මිත්‍ර සබන්තා සම්බන්ධයෙන් සිදුවන හානිවලටසා විද්ධ පුද්ගල කණඩායම් අතර සතුරුකම වෛරය නොමනාපය පිළිබඳ හැඟීම්වලට පළබිවිමකට හෝ රජයවිසින් යම් වගකීමක්කෝ කාරයක් එතුකිරීම හෝ යම් බලයක් ක්‍ර්‍යාත්ම කිරීම් පිළිබඳ මහජන විශ්ලාසය හීන කිරීමකට එරෙව යෝජිත නව නීතියටතේ විදවිධාන සැලසීමට නීමිතයි. යම් තැනත්තෙකු විසින් රටේ අධිකරන බලසීමාව ඇතුළ තෝ ඉන් බැහැරසිට ඉහත කරුණුවලට තුොඩු දී හැකි බව දැන දැන ොහෝ ශ්වාස කිරීමට හේතු ඇතිව. අන්තර්ජාලය හාර අස්සදු කරනු ලබන සංනිිවේදනයන් අසත්‍ය ප්‍රකාශයන් වසයෙන් සල්කනු ලැබේ. අද අධපත්තරයේ ප්‍රධාන ශ්‍රේෂ්පාටය අන්තර්ජාලය අසත්්‍යහා නොමගේ ඔන්න ප්‍රචාරවලට වැට ප්‍රශ්නාාර්ථයත්යෙක් කයිදාලතයෙන්. අපි නිකම් පොෝදිය ගම්. කියන කාරණනාත් එක් නෙවී මෙ අන්තර ජාලය කියල කියන්නේ බෝභාපූරුවට භාවිතා කරන්න පුළුවන් දෙයක් බොබ සුවදායිව සුබදායව පාච්චි කරන්න පුළුවන් දෙයක් අපි ඒකි ඒ හොඳ පැත්ත ගමු ඒ කාරගිෙන නිස්සර හටයම ඒකයි ඔබට මතක් කරන්න තියන්නේ එයාද අදපත්තරේ ප්‍රධාන ශීේෂපාටය මේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශේෂපාටය වශය නිසා කට්හඩියෙක් මැරුම්කයි කහවත්තේ සමර වී රයිලියන්නේ බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශය ගුරුකමක් කරදුන්නේ යැයි සැකපිට එම ගුරුකම කළ බව කියන හතලි තුන් හැවරදි කට්ටඩියෙකු පිහිෙන් ඇ ගාතනය කළ සැකරු පැල්මඩුල්ල පොලිසිේ විසින් ඊ අත්තඩැන් ගෝටාර ගෙන තිබෙනවා. පැල්මඩුල්ල පොලිස් බල් ප්‍රදේශයේ සන්නස් ගම පාළු ගම්පොල ප්‍රදේශයේ මෙම කට්ට අඩි ආපාදිංචඩිවසේදී. ඔවටර් පන් ඇන ඇත්තේ පෙරේදා පස්සරුවයි. ලෙ තුන් හැවරදි විවාක පුද්ගලයකු එලෙස භර්නයට පත්ය තිබේයි. ඕ දේවාලයක් පවත්තාගෙනයාමින් ගුප්ත විද්‍යා කටයතු සහ කට්ඩියකු ලෙස කටයතු කරගෙන ගියයෙක බව පොලිසිය කියයි. පියනුුවෙන් බරපතලතුවල්ල අදීමම පුද්ගලයා පැල්මඩුල් රහල් ටඇතුළත් කරන විටත් මියගුස් ඇතැයි පොලිසිය පැවසවා. සැක්කර යාල මමුද දෙකට පමනක්ත දැන් ගොටාර. ම බිරිඳ වෙනත් පුද්ගලයෙකුට මිතුරු කිරීම සඳහා මියගිය අය ගුප්ත විද්‍යා කටයුත්තක්සදු කළේ ඇැයි සැකන් ඕගේ මරණයසිදුවී ඇතැයි පොලිස් පරීක්ෂණ වලිදී හෙළි වෙලාාති වෙනවා. කතාවක් අවසන්න වනු තැන. කතාාවක නිමාව තා ජීවිතයක් කෙළබර වෙච්ච ආකාරය. අවස්ථනාවන් ප්‍රසිද්ධක් මේ වශී අරවා මේවා නේ. කොයි තරන්දේවල් කියවෙනවාද අරකවශී කරන්න අරයවශය කරන්න මේක මෙම කරන්න ගිය කැෙනගන්න මොන්න මොන්න තරන්දේවල් සමාජයේ කතාබාට වන් ලක්වෙනවාද අවසානයේ වශයයක් කිිනිසා කට්ටඩියෙක් මැරුම් කයි කියලා පත්තරේක ප්‍රධාන ශිෂ්පාටයට මැවෙත්තව වෙනවා. ඒලගෙට අපි හැරැමුවාද ලංකාදී පත්තරයට බලමු ඒකේ ප්‍රධන ශිෂ්පාටය මොකද කියලා ප්‍රාදේශය සභා නගර සභා මන්ට්‍රේෙන් අසූුවකට අල්ලස් චෝදනා පරීක්ෂණ සජි තෙවාජලි ගේලියන්. කොබිස්සම මේ උසස් තිලධාරිය කියයි. අල්ලස් කැනීම් දූෂණ හා යතා ලෙස වත්කම් විපීම් සම්බන්ධයෙන් ප්‍රාදේශය දේශපාලඥයන් අසූධනෙකු විරදධව විර්ෂන පත්වන බව අල්ලස්හෝ දෂණනචෝදනා විර්ෂන කොමිසන් සබභාව කියන. දැල්ලව ඇ මෙම ප්‍රදේශය දශපාලඥයන්ගේ වැඩි දෙෙනකු ප්‍රාදීශ සබා නගර සභ මන්ත්‍රීවරුන් යයි එම කොමිස්ම උසස් ඉල ධාරියෙක් ලංකාදී පේට ඊයේ සඳහන් කරලතියනවා. ඒ පිරිසට ආණ්ඩුව මෙන්ම විපක්්‍රයේ දේශපාලක්ඥයන්ද ඇතුළත්වන බවත් මොවන්ගේ අල්ලස්ගැනීම්ඹල්ට වැඩි වශෙන් ගොදුරුවී ඇත්තේ බ්‍රාමි අඩුවාදාෑම් ලාබී ජනතාව බාත් අල්ලස් කොමිෂන් සභාව විමර්ශෂන වලදිී තොරොතුරුහළවී තිබෙනවා. මේ පත් කර යවරන්නේ. බිම්මටේ ජනත ග්‍රාමී මට්ට මේ ජනතාවට සුවයේ සඳන් සෙත සලසන්න. එහෙම යවනායි මේ විදියට ක්‍රියාකරනකොට මෙතන වාකකණ්ඩයක් කියවෙනවා මොවන්ගෙන් අල්ලස් ැනම්වලට ඩි වශයෙන් ගොරුවී ඇත්තේ ග්‍රාමීය අඩු ආදායම් ලාබී ජනතාව බවල්ස් කොමිෂන් සභ විර්ශන වලදී තො තුරු හෙළි විබෙනවා කියලා. ඒක කියන්නේ ග්‍රාම්ම ඉතාම දු්පත් ජනතාවගෙන් මේගල්ලො මෙහි මාරගෙන. කට මේගොල්ල හජන නියෝජිතයෝද. මෙය අතර අල්ස් කොමිසමට දැන්ට වැඩිම පැමිල්ලිංඛාවක් ඉදිදරවිය ඉදිරිපත්තිී ඇත්තේ. අධ්‍යාපන ශෂේට් ප්‍රය සම්බන්ධයෙන්යයි එම කොමිසම කියන.විදුවල්පතුවරුන් ප්‍ර්ධාන, පාසැල් බලධාරීෙන්, අල්ලස් ගැනීමට බෝවිට පෙළබී ඇත්තේ. ආද ශිෂ්‍යහා ශිෂ සගම්වල පමණික්මවාගේ බලපෑම් හේතුවෙන් යයි පෙනී ගොස්තබින බව කොමිසමේ නිලධරයෙන් සදාාන් කරලතේ. ැබිය ඇති පැමිල්ි අනුව අල්ලස් කැනීම් වැඩියෙන් සිදුවන අහිතන අතර, බෝටරාත ප්‍රවාහණ කොම සාලස් දෙපාර්තමේන්තුව ප්‍රදේශයල්ලේකම්කාඩයාල පොලිසි හා රේගුව ප්‍රමුකස්ථානය ගන්න බව කොමිස්සම සඳහන් කරයි. ඔන්න ප්‍රමුකස්ථානය ගන්න තැන් අල්ලෙස පිටු දකිමෝ. ඒ අද ලංකාදීපත්තරේ ප්‍රධාන ශේෂපාටු ඇයි බං ඔබට කියව. හොඳයි ඊට පස්ස අපි හැරෙන්න සූදානම් බවබිම් පත්තරයට අපි කතා කරමු සහන මල්ල ගැන. සහන මල්ල ටෙරෙහු අයගෙන් බන්දුුල කෝටි පණහක් වන්දඉල්ලයි. ජේටි දෙසිල් වෛලිියන්නේ. සෙල්ලන්නේ සුළුපටු ගාන කොුත් නොවේ සතුස සහන මල්ලට විරුද්ධව අපහාස කළ අයට විරුද්ධව. රුපියල් කෝටි පණහක වන්දියක්ඉල්ලා. අදාළ පාර්ශ්වල්ට එන්තරවාසයක් කිරීමට තීරණය කළ බව වෙල දෑමති ආචාරය බන්දුුල ගුණවර්ධන කියනෝ. පිබද ො පංජ ද පොලිසිේ පමිල් ලක්ද ගුණු කළ බවයි ඇඹතිරය කියන්නේ. සතුස සහන මල්ලට විරුද්ධව කතා කර පයට විරුද්ධව රුපියල් කෝටි පණනාක් වන්දයක් ඉල්ලා එන්තරවාශයයක් ඇැවන ලෙස තමාගේ නීතියෙක්කයන්ට භාරදීතිබෙන බවද ආචාන බන්දදුල ගුණක්කන කියනවා. ඔබත් සහන මල්ලට විරුද්ධව කටයතු කලාද නැත්තන් එ ඒෙවුුණාද අන්න බන්දුල කෝටි පණක් වන්දල්ලලා. ඒ අතරේ. අවුරුද්දත් එක් ගොඩක් අයට දුෂකරතා ඇතියනවා. අණඩුව ගත්තා හොඳ තීන්දුවක්. ඔබට කොලයක් කම් වෙනෝ. වැටවානාකමෙන් වැඩිම කොේ ඔබට හම් ේෙන එක කොලේක වටනාකම ගැන බැලූත්. අඩුවාදායම් ලබීන්ට රුපියල් පන්දහා කවුරුදු තෑයක් ගක් ප්‍රතිලාබීන් ගැන ලක්‍ෂතිහයක් සඳනි ගමා රච්චී වර්තව අරන්ගෙන්නේ. මෙතියෙන්නේ ඊටතා අදාළ සටහන සිංහලලා හින්දු අලුත් අවුරුදු සමයේ මාජනතාව මූුණ පඇති. දුස්කරතා සමනය කර ඔවුන්ගේ ජනජීවිතය යථාවත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක සමාජ ප්‍රතිරාව වැඩස්ථානයටතේ පවුල් ඒ කලක්ෂතයකට රුපියල් පන්දාසක දීමමනාවක්ලාබාදීමට රජතීරණය කරනවා. කාණ්ඩහතේ පවල්වලල්ට ඔවුන්ට ලැබිෙන මාසික දීමනාවට අමතරව එක් වරක් පමණක් මෙව රුපියල් පන්දාසේ දීීමමනාව හිබි වෙනවා. සබෘර්දි ලාබී පවල් අඩවාදාදෑම් ලාබී ලෙස සහඳුනාගෙන එම පවල් ආභාත්්‍ය දීමමනා ලබන පුද්ගලයන්සසිටන පවුල් වක්ගඩු රෝගේ තත්වය හේතුවෙන් දීීමනාව ලබන පුද්ගලයන්සටන පවුල් සේවස්පූර්ණ වැඩිහිටි දීමමනාව ලබන පුද්ගලයන්සිටන පවුල් ඉත දක්වා ඇතිකාණ්ඩහය ඇයට තේ අභ්‍යාචනා ඉදිරිපත්කර ප්‍රතිලාබ ලැබීමට සුදුස්කම් ලැබූ පවල්ට පමණක් මෙම දීමමනාවහිම් වන බ ප්‍රතිලාබී පවුල් වශයෙන් තෝරා ගනුල් ලබයි. ඔන්න රුපියල් පන්දාසක් පවුල් ලක්ෂතියකට සෙත සැල්ස නවයි කියලයි කියන්න.මටන වැඩා. එය අතරේ ගාමන නිලධාරීන්ගේ සංගමය සභාපතිකපු කතාාවකටේ මමේ අවධානයමු කරන්න සූදානම් වෙන්නේ. අද අදපත්තරේ ඒක දාලතයෙන්නේ. රුපියල් පන්දා හ බෙදීමට ගාම නිලධාරී න්නේ ශ්‍රී ලංකා, ගාම නිලධාරින් සංගමේ සභාපති කියන්නේ මෝමඩ් ආසික්ලියන් COVID-19 වේසනකාරය තත්ත්ව හේතුවෙන් පේඩාාවට පත්ව සිටන සෘදධදිලාබී සහ අඩුවාදෑමලාබී පවුල් සඳහා රුපියල් පන්දහසක දීීමනාවක් ලබාදීමේ ක්‍රියාවල යට ගාම නිලධාරීින් සහභාගී නොකරවීමට තම සංග මේතීරණය කර ඇති බව ශ්‍රී ලංකා, ගාම නිලධරී සගවේ සභාපති සුබිත් කොඩිකාර කියනවා. මෙ සම්බන්ධයෙන් මාත්‍යවේද අදහස් දක්කූ හුක් සදහන් කළේ රුපියල් පන්දසේ දියමනාව ලබාදීමේ ක්‍රියාවලි යට ග්‍රාමිලධාරී සම්බන්ධ නෝන බවදන්නමින් තමසංගම ලේකම්වරයාග්‍යත්සනින් ආග්‍රාමත්ත ලේකම්වරයාාාවිත ඊයේ දිනේ ලිපියක්ද යොව කර ඇති බවයි. ඒ බයි සඳහන් කල තිේමේ. අවසන්වලට රුපියල් පන්දාසේ දියමනාව ලබාදුන් පවුල් කාණ්ඩ් දාහයෙන් හතකට පමණක් මෙවර ලබාදීම නිසා. විශාල පවුල් ප්‍රමාණයකට මෙම දීමනාව අහිම්වන බවත් ඒදී ඇතිවන ගැටලුවල්ට ගම අනිකුත් නිලාරීින් නොව ග්‍රාම නිලධාරීන්ට රරිජූම චෝදනා එල්ල වන බවත් ඔවු සඳහන් කරනවා. ඒකයි මේ ඔවුනකෙන් වැලකින් හදන්. ඒක බෙදීමට අපි නෑයි කියල කියන්. එදකොට කාණ්ඩ දහයෙන් හතක්ලු අදාළලතින්න ඉස්සලදේපු අනිත්උන ගැනත් රජ්‍ය බලධාරීින් ඔගල මොහොතක් හිතා බලන් ග්‍රාම නිල්ලධාරීනුත්තේ ගැන මතක් කල්ලතිෙන නිසා. අවරුදු ගෙදර දොරේ අවුරුද්ධ සමරන්න දේවල් ගත්තාද. අද ලංකාාදපේ චාරිු පර්තාවක් දැවන්තව ප්‍රධාන පිටුව දානවා සෞඛ්‍ය නීති කැලේ රෙදිගන්න පොඩේ කියලා. සිංහලලා හින්දු අලුත් අවරද වෙනුවෙන් සෞඛ්‍යංශ විසින් සෞඛ මාර්ගෝප්‍රදේශ මාලාවක් නිකුත් කරු ලැබැඇත්තේ ඇතත් මාර්ගම පමුණු වේල්ද පොලල්ට පෙරදා පැමණි ජනතාව ඒ. සෞඛක්‍යනීති නොතක්කමින් එක ගුඩේ පොරකින් රෙදිපිල ඇතුළු බාන්්ඩ මිලදී කැනීමේ යෙදීසිට අවස්ථාව ගෑ නමරසේ කර ජෑමල් චන්සරි චාර්ුපොලට නගා තිබෙනවා එයයි ඉදාලතයේ පරිස්සමින් හොදේ. අපි මේ මොතේ මගතොටත්තු ශාල පිරිසක් දක්නට ලැබෙනවා එකත් එක්ක ඔක්කොටම කලින් පරිස්සම් වැදගත් අවධානය තියාගෙන අපි පරිස්සමින්න්නේෝ. එ අතරේ යුදාමුදාාපත්තුමා කියනවා ශපක් නීති කඩ කරන්නේ පා අවුරුදු සමය සෞඛ්‍ය නීති පිළිපාදින්න සුසි තෙවාජුවලි ගේලියයි. අලුත් අවරුදු ස උත්සව සමේදී සෞඛ්‍ය මාර්ගුවෝපදේශ දැඩිල අනුගමනය කරන්නේ කෝවි 19 පාලනයකිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධනය යුදධහ මුදාපති ජෙඩාල් ශාවන්ද්‍ර සිල්වා ජනතාවගේ නිල්ලීමමක් කරනවා. උත්සව සමය තුළ සෞඛ්‍යරක්ෂතව කටයතු නොෝොත් කොරෝ රෝග ්‍යපතිය හළයායක බෞදධ යුදා මුදපතවරයා සධාන කරන ්‍ර ලංකාවේ ෝොවි ඩ සාධතයන් දිනකට දිසියකට ආසන්න සංඛාවකට සීමක් කර පවත්තාගෙනයාමට මෙමනුවට හැව ඇති බවත් ලෝකේ බෝර අටවල කෝවි රෝගය දැනිලස පැතිරන අවස්ථාවක මෙමලටේම ව්‍යාපතිේ අඩු මට්මකින් පවත්තාගෙනයාමට හැකිවී ඇත්තේ ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම ඇටතේ ක්‍රියාත්ම කරනු වැඩපිළන නිසා බවත් ඔවු සධහන් කරේ මක් කල්ලතිේෙන. අවුරුදු සමේ. නතාවරෙද පි ඇතුළු බා්ඩ ලබා ගැීමට සපෝල්ට යර නිසා අවස්ථාවලදී අනිවාර එම මොකාවරණ පැනද නියමිත දුරස්ථභාව පවත්තාග නැල්ලීමමක් කරන්න බෞද්ධ හමුදාපතවරයා ප්‍රකාශ කරනවා. පරිස්සම ගොඩත්තියාග අපේ රටේ වාර්තාවන ආසාධතයන්ගේ සංක්‍යයාව ඩෛනික ගොඩක් අඩුවෙලතයෙන් බේතියෙන ගලන් හිලාව ඒවාර්තා වූ ආසාධතයන්ගේ සංඛ්‍යාව දෙසයා සුතුනයි මෙවනි විට ආසාධතයන් සවස්ත සංඛ්‍යාව අනු පන්දාසක් මොහගොස්ත වෙනවා. අනු පන්දාස් එකසිය තින්සෙකයි. හැබැයි රෝවාල්ල ප්‍රතිකාල්ල මිනින්නේ දෙදාස් නමසය දෙදනයි. පරිස්සම තියාගණ්ඩ කියලා ඔබට බතක් කල්ලා. ඒ අතරේ සෞ්‍යසේවා ප්‍රධානී අසේල ගුණවර්ධනක කතාවකට දැංයන්න සූදානම් වෙනවා අවුරුද්ධට රට වහන්න්නෙත් නෑ සංචර්ණ සීමාදා නෙත් නෑ සුජි තේවාජු ලිගේෙ මේකළලියයි. අවුරදු සමේදී රටවසා ැබීමක් ෝ සංචර්නසීම පැනවීමක් කිසි සේත්මසි දුනොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන්ඩාල් වෛද්‍යාසේල ගුණවර්ධන කියනෝ. කෙසේ වෙතාත් අවුරුදු සමයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නි්‍යයාාකාරව අනුගමනය කළලේතු බෞකේ ෞඛ්‍යේවා අධ්‍යක්ෂ නන්ඩල්වරයා අවරුදු සමේදී අනුගමනය කළේතු වෙනව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් දැන්ටමත් අඳුනාාදී ඇතැයි ප්‍රකාශ කරනවා. ජනතාව අවරුදු සමේදී ෞඛ්‍ය නීති හරියාකාරවානු ගමනය නොකළ හෝ කොෝුණනා තුන්නන රැල්ලක් අවධානවක් මතුව හැකි බවත් ඔවු සඳහන් කිරීමක් කරනවා. විශේෂයෙන් සාපපු සවාර්යෑමේදී සෞඛ්‍ය නීති පිළිපැදිී අනිවාර්ය පව පැවස්සු ඔහු මකාවරණ අනිවාර්මෙන්ම පැල්දි යුතු බවත් අවුරුදු ගමන් හා වෙනත් ගමන් බිමන් ස්්‍රච්චාවෙන්ම සීම කර ගත යුතු වත් සඳහන් කල්ලා තියෙනවා. හරි හැටි පරිස ඕවනොත්. තුන්නන රැල්ල කවදධානම පිළිබඳ වයි සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්බරයා මේ අනතුරවාග වන්නේ. මේ ඔබේ අවදධා නය වෙනුවෙන්මයි. දැන් එතන කියන අවරුද්ධර රට බහන් නෙත්නෑ සංචරනසීම දාන් නිෙත්නෑ කියලා. අද ලංකාදී පත්තරයම තැනක මෙන මෙහෙම කතාව කුත්තිය නවා. අවුරුදු සමයේ යාාපනයේ සිනවාහල් වැසේ විවාහඋත්සව නවතිී වන්නේ රෝමේෂ නේලතේ. ංහල දෙමල අලත් අවුරුදු සමය තුළ යාපනයේ දිශවක්කේ සියලුම සිදුමහල් වසාදමීමටත් විවා උත්සව පැවත්වීම අතර කිරීමටත් ප්‍රවරගෙන ඇැයි. උතුර පලාාත් සෞඛේ අධ්‍යක්ෂ වෛද්‍ය කේදිස්වරන් කියනෝ. යාාපනේ දිශ්වික්කේ නිකදදින දෙකක් කාලය තුලදී කොරුණන ආසාධතයන් දා අටදින කවාර්තාාවමත් සමඟ උත්සව සමයේදී නැවත කොරෝන අවධානුමක් යාපනයේ දිශ්වික්කය තුළ ඇති වේ යයි සැකේ මත මෙමතීරණය ගෙන ඇැයි වෛද්‍ය කේදසරන් සදාාන් කල තිේරෙන. යාපනේ ගත්ත ක්‍රියාමාර්ගයක් තීන්දුවන් ගැනයි පත්තර දාලතියබෙන්. අද ලංකාදී පත්තරයට ආයයාාව දැ අද ආණ්ඩුවේ නිවාඩු දවසක් කියලා කිව්වා බැංකු ගැන කතාවක් සමහරු කතා කරන්න ගත්තා. හැබැයි මෙන්න මෙමයි. රාජ්‍ය පෞද්ගලක බැංකු අදත් ඇන හොදේ නිමල කොඩතුවක් වුයි කතාවලි යන්නේ. රජයේ නිවාඩු දදිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයාතාත්. ාජ්‍යයාහා පෞද්ගලික බැංකු අද නේ විවෘර්තව තබන බව රාජ්‍ය සේවා පළාත් සබා පලාාත්පාල් නමාත්‍යංශයේ ලේකම් රත්නසරි සඳහන් කර ලතේ න. බැංකු ඇතුළු පූල්‍යයා යතන අද දිනේ වවාහ ැබුහෝත් භාජනතාව පීඩාවට පත්්‍රිය හැකි බැවින් මෙම පියවර ගත් බවත් ලේකම්බරයා සඳහන් කරනවා. ඔහු බැංකු කටයුතු ගොඩක් සදුවෙන දවස සද දවස ාධන් පස්සේ දහතන දාහතර එළඹෙන් විවාඩුවත් එෙක්ක අද ගොඩක් ටයතු තියෙන දවසක් හින්දා AAPවර ගැනීම ගොඩක් වටනවා හරි ඒවා මෙවා ගැන ගොඩක් කතා කළ ඊට පස්සේ අපි පෝවිඩ් ගැනත් මතක් කරපු හින්දා වැලිකට හිරගෙදර දින දෙක් දී කෝවිඩ් ඩා සාධිතියෝ එකසිය පස් දෙෙනෙක් යොහන් බාසුරලිය අනෙක් සිරිගවල්වලින් රැඳවියෝ ගෙනවමින් පැතිරීම වැි වෙලා කියලා ප්‍රකාශ කයෙක් කියන. වැලිටඩ බන්ඳනාගාරයෙන් දින දෙකක් තුළ කොවිD- ආසාධිත රැඳදවියන් එකසිේ පස්තනෙක් හඳුනාගෙන ඇති බව. එම බඳධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්පාලන චන්දන ඒකනායක සඳහන් කරලා තියෙන. එම බන්ධනාගාරයෙන් පෙරේදාදිනන්නේ කෝොවි-19 ආසාධතයන් හතලිස් තමයක්ද පෙරදින ආසාධතයන් පනස් හයක්ද හඳුනාගෙන ඇතැයි ඔවු සඳහන් කරන්න. අනේ පරිස්සමෙන් පෝවි ආසාධනය රන්නට තබන්න ටේපා ඒවගේ වැඩි පරලලල් තවදුරටත් ක්‍රියාත්ම කරන්න මොකද මෙතන කියනෝ පෙරේදා හතල ස්ථමයක් ඊට පෙරදිහා පණසායක් ඒ අතරේ වැඩි කඩ හිරගෙදර දින දෙක්ක දී කෝවි ඩා සාජිතුව එකසේ පහක් කියල කිය නවා දින දෙකට දවසරත් වාර්තාාවන්න දෙේ ගාන අඩු වෙලතියෙන වෙලාවක එතනින් වැඩි වාර්තාාව මක්සද වුණනොත් එක ගැට්ලු කාරවෙන්නට පුුවන්. එදකට අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුව මෙ මෙෙම සටහනක් දාාලතිය බලධාරන මේ පිබඳද ඔබ පැදිලි කිරීම කරන්න සටහන්රුවුත් නොමැතිව දාලතියන වාර්තාභකටයි මං මේ අවධානීයමු කරන්න හදන්. චීන එන්නතට මෙරට අනුමැතිය නොලැබයි. දිවයින සටහන්කරුවෙකු නොමැතිව තබන සටහනක් ගැනයි මා ඒ ඔබට කියන්නේ. කෝවිD19 මර්ධනය කිරීම සඳහා විසින් හඳුන්ා දුන් සිනෝෆාම් නැති එන්නත ශ්‍රී ලංකාවේ සේවය කරන චීන ජාතිකයන්ට මේමු විටත් ලබාදී ඇතත් ඒ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නියමයන් උල්ලංකනය කිරීමක් බව වර්තාාවේ කියරදානු ශ්‍රී ලංකාවට එන්න තක් වෙධාහරණ විට ලොට්් රලිස් නැමැති අනුමත සහථක අනිවාරයෙන්ම ලක් රජයෙන් ලබා ගතයුතුව ඇතත් සිනෝෆාම් එන්නත සදා එම සාහතිකය තවමත් ලැබී නැතැයි මේ පත්තරයදා සිදෝ ාම් නති ලංකාව තුල පරියාරණයකිරීම සඳහාමට පෙ අවසර ඉල්ලා තිබුන් නමුත්. ජාතික අවුෂධ නයාාමන් අධිකාරය මගින් එසේ අනුමැතිය දීම ප්‍රතික්ෂේප කර තිබුණ කෙලත් වැඩදුරටත් පත්තරවාර්තාව පලකරලාතියනෝ. මොකක්දඒ කතාව ඒ කතාව ්‍යාවධානයේ යොමුකරන් මේ පිළිබඳව පැහැදිලි කිරීම මක්කරන්න සටහන්කරුවක නොමැතිව දිවයින දාලතයන විස්තරයක්කේ. රිි පොඩ්ඩක් මේ කරෝනත් එක් එන්නත් කතාවත් එෙක්ක පිටාට්‍රපඇත්තර අවධානීයමු කරමු ස්පට්නිික් එන්නත සම්බන්ධයෙන් අර්බු දෙයක් එපානම් අඩුපාඩ නෝක ආපහු දෙන්න කියල රුෂාව ස්ලොවකයාෝකාවට සඳහන් කරනෝ කියල පත්තරේ දාලතින. ගත් ස්පොට්නික් පා ප්‍රශක්ති කරන්නේ එන්නත් ඔගේ භාවිතයට නොගන්නේ නම් එන්නත සම්බන්ධයෙන් අඩුපාඩුකීම වහා නවතා මිලදීගත් එන්නත් ගේ ආපසු දෙන්නයි රුසියාව එමරාජ්‍යයට සඳහන් කිරීමක් කරලා තියෙනවා ස්ලොවේකයාාවටයි සඳහන් කිරීමක් කරලා තියෙන් පානම් අඩුපාඩු නොකයා ආපව දෙන්න මඩ්ඩිකම් මතක්කෙන් අර පුංචි කාලවල කියනවාන අර්බුණහාර දීලවල්ලා අනේ මේේ පානම් දෙන්න මන්දීපය කායත් දෙෙන් ඒ එකක්ට ේ දෙේක පාට්ට මතක් වුණ වෙලාබල. ස්වාමාධික බිත්තර ප්‍රටීන් අඩංගු සන්සක් මූ ශම්පූ ඒ අතර ඇදි ලංකාදී පත්තරේ ප්‍රධාන පෙටුවම වෙන මෙහෙම කතාවකොත් වාර්තා කල්ල තියනවා. කෝවිීන්් සෞ්‍යනීති කැඩු නොවේ අගමැතිනයට දඩ. ොවි-19 නව කොරෝනාා වරස් පාලනයට පැනවූ තාංචි කිසිදු තැකීමකින් නොකර උපන්දින සාධයක් පැත් වූ නොවේ අග්‍රාමාතවඩියයට දඩයක් ගෙවීමට නියම කළ බව එරට පොලිස්සිිය කියේනො. ොVවිD-19 පාලනය සඳ නොවේ සෞඛ්‍යංශ පණවා ඇති නීතිවලට අනුව පුද්ගලයන් දස්දනිකුට වඩ ආයිකරාශී තානම් අතර සැමවිටම සමාජ දුරස්ථභාවේ ආරක්ෂා කරගතේතුවෙයි අග්‍රාමාතවරිය මසා ක්කනත සම්බන්ධයෙන් කිස්තු තැකීමක් නොකර පස්සගේ පැබරවාරී සේ හැටවනි උපන්දිනය සාධය පාත්තා ඇතේ කඳු කරේ නිවාඩු නිකේතනයකදී. උපන්දින සාදයට ඇය ඇගේ ඥාතින් ධාතුන් දෙෙකුට ඇරයම් කරතිබෙනවා. සාධය සැල්සුම් කරනු ලැබේ අග්‍රමත්වරයසා ඇගේ සැමියයි. කොම නමුත් පුද්ගලයන් දස්නකොට වඩා ඒක රාශනිවීමත්තහනම් නිසා ඇයට දඩගිරීමට සදුුව ඇති බව පොලිස්පතිවරයා සඳහන් කරලාතය. බලන්නකෝ. නොේ නීතිරීති. දහ තුන්දනෙක්ට ආරාධනා කරලා කියල තමයි අගමතිරයට දඩ ගෙවන්න වෙලා තියෙන්. හොදයි අප ඒඟ සටහන් වලට දැන් යමු පොල්තෙල් පැත්තත් කතා නොකොළුත් මොකද වගේ නේද. නිකං අඩයි අඩුව වගේ පොල්තෙල් පැත්ත ගැන කතා නොළුත්. පොල්තෙල් සම්පල එකසේ නම එක පිළිකාරකනය අමාත්‍යෙ අස්සන් තාල ගියවන්න කියීනවා යවාන්් බාසුරලියන් වෙනද පොලේ. හමුලෙස ලබාගන්නා ලද. පොල්තෙල් සම්පල එකසේ නවේක ඇලොටොක්සිීන් පිළිකාරකි අඩංග නෝන බවට තාාවරුවී ඇතැයි සම්පකාර සේවා අලවි සංවර්ධනා පරිභෝක ආරක්ෂණ රජ්‍යමාතය ලසන් තාලගේ වන්න ලංකාදී පෙට කියේනෝ. පාරිභෝක සේවාධිකාරය වල්ද පොලෙන් ගන්නා ලද. මෙමසාම්පල පොල් සංවර්ධන මණඩ ලේවිසින් තත් පරීක්ෂාවට ලක්ර ලද බව. එම පොල්තල් ෞඛ්‍ය මාත්‍ය ංශයේ නිර්දශවලට අනු ල ටොක්ෂන් සීමාව ක්මවා නොමැති බව රාජ්‍යාමත්වරයා සධහන් කරලා. පරිභූක සේවාධිකාරය වෙල්ද පොලෙන් ලබාගත් පොල්තෙල් සම්පල එකසේ හැටකට අධික සංඛ්‍යාවක ල ටොක්යන් අඩංගු ඕන බවට් මෙමට විට තා පුරවීති වෙනවා. එම කතාවක් අද ලංකාධීපත්තරේ ප්‍රධාන පිටුව මේ පළ කරලතිබුණ ඔබෝධ ැනුවත්කිරීම සඳහයි උපට අගත්තේ. ඊරඟට මං අද අදපත්තරයට යනුව. අදපත්තරේ නන්දාන්නේ. ලි කාරෙක පොල්තෙල් ප්‍රතිපනයනය කරන නැව අද ඒ නිදර්ශන නිවික්‍රම සිංහලියන්න ශ්‍රී ලංකා රේගු අධ්‍යයක්ක්ෂචන්ඩාල් කියන්න කටාන රිෆයිරස් අමාගම විසින් මැලේසියාවෙන් ආනයනය කර ලද පොටක්සියන් අඩංගු පොල්තෙල් මට්‍රික්ටෝන් එකේ පහක් මැලෙයාවට රැගෙනයාම සදා වූ නෞකාව අද ශ්‍රී ලංකාවට පැමිීමට නීමමත බව ශ්‍ර ලංකා රේගු අධ්‍යයක්ක්ෂ න්ඩල් විස් ්‍රාමිකමේ න්ඩල් විජිතර අපි ප්‍රියප්‍ර කාශකෙන් යානුව අදාල පොල්තෙල් තොග අද නැවට පැටවීම කටයුතුස්කුදු කරන බවද හතම වැඩදුරටත් සඳහන් කරසිටිනවා. ඇලොටොක් නඩංගු ප්‍රශ්න ගත්ත පොල්තෙ මට්‍රික් ටොන් එක්ද අටස ඇත්ත එක්ක ප්‍රමාණයෙන් මට්‍රික් ටෝන් එකේ පාක් ඒයේ මැලිසියාවට ප්‍රතිාපණයනය කරන බව ඒම්බන්ධය අද කළ විමශසීමකද අධ්‍යක්ෂි ජන්ඩාල් වරයා සඳහන් කරතිබෙනවා. ඔන්න අද පත්තරන්නේ පුටා ගත්තේ පිළිකාරක පොල්තෙල් ප්‍රති්‍යාපනයනය කරන නැව. ආදවා අනේන්ඩ පුළුවන් තරයික් මනින්ෙන්ඩ ඇවිල්ලා අරගෙනම යන්. ටෙලිවිෂන් විකාශයේ ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතිය යළිත් කියලා නෞද්‍ය පවනි අධ්‍යපත්තරේ ප්‍රධාන පිටුවට සටානක් ලේ. ගියවසුම් අත්සංකරන ලද කළද ක්‍රියාත්ම කිරීමට නොහැකි වූ මෙරටෙහි බෞමික ටෙලිවෂන් විකාශයේ. ිටල් රීමේ ව්‍යාපෘතිය යළි ක්‍රාත්ම කිරීමට රජ අවධානී ජුම්වී ඇතැයිවාර්තා වෙනවා. ජපන් අය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රාත්ම කිරීමට නියමිතයි. දැන්ට පවතිෙන ඇනලොක්‍රමේදී එක් සංඛ්‍යාතයකින් එක් නාලිකාවක් පමණක් සම්ප්‍රේෂණය කෙන් අතර මෙම නවක්‍රම යටතේ එක් සංඛ්‍යාතයක් යටතේ නාලිකාටක් පමණ සම්ප්‍රේෂණය කළ හැකි වේ කියලා කියනවා එසයට අටසයක වැඩිවීමක් කියලාත් පත්තරේ වැඩිදුරට දාළතේවා. ඒයි කතාව පත්තරේ දාලතයන්නේ හොඳ හරි මේ වෙන කතාවක්. සාාරාන්ට හෝ ෝගේ අනුගාමිකන්ට බුද්ධියංශ මගින් වැටු ලබාදී නැහැයි කියලා මාජන ආරක්ෂකමත්්‍යය සරත් වීරසය කරකිව් කතාවක් අද දින සමරකෝන් වාර්තාවක් කරලතේ. සාාරාන්ට ආරක්ෂකමමාත්‍යංන්යේ හෝ බුද්ධියංශය මගින් වැටු ලබාදුන් බවට ප්‍රකාශ කරන බවත්. සාරන්ට හෝ සහරන් සමග මේගිය පුද්ගලයන්ට හෝගේ අනුගාමකයන්ට දැන්ට අත්ත ඩැංගුව සිටන සැක්කරුවන්ටෝ එම ජාලයට සම්බන්දධ කිසිුවෙකුට දෙදස් පාලවට පෙර පැවති රජයේ ආරක්ෂකාංශෝ බුද්ධියංශ මගින් කිසිදු වැටුපක් ලබාදී නොමැති බවට තමාව වගකීමෙන් ප්‍රකාශකරන බව මාජන සෞක්‍ය මාජන ආරක්ෂක මාත්‍යය සරත් වීරසකර වැඩදුරටත් සඳහන් කරලතියන ඔන්න සරත් වීරසේකර කිව් කතාවක් අද දාලතයන්න පත්තහි යතර යයාපනේ නගර සභාවෙ කතාව ඔගලන්ට මතකයින්නේනේ. නගරාධිපතවරයා දැන් කියන කතාව මං ඔගලට කියන්නද. යාපනේ නගර සභාවේ ස්වාධීන ක්‍රියා කලාපයට බලපෑම් කළ අයි තෙරේව ක්‍රියා කරනවා. යාපනේ නගරාධපති විශ්වලිින්ගම් මනිවන්නන් කියන්නේ ෞන්‍යාවේ මදෂංකළියන්. යාපනයේ මානගර සභාවේ ස්වාධීන ක්‍රියා කලාපයට බලපෑම් කළ සිල පුද්ලන්ටෙේව උපඩිමෙන් කතයතු කන්න බව යාපනේ නගාධිපති විශ්වලිින්ගම් මනිවානන් කියනෝ. දැන්ගුටගෙන යපනයේ මහේ්ටාත් අධිකැන්ට ඉදිරිපත්කොට ප ලබීමෙන් පසු මාධ්‍යයට අදහස්තක්කමින් ඔවු මේ බව කියනෝ. යපන නග ආරක්ෂක බලකායි නමින් වෙන මාආරක්ෂක එක්කයක් පිටීම සම්බන්ධය. යපන මයිස්්්‍රාත් අධිකට ඉදිරිපත් කරීමින් පසු පසුගේෙදා රපියල් ලක්ෂ දෙක්ක ශී රැපයක් මත යපනේ නගරාධිපතවයා මුදාහරු අතර නඩු නැවතත් ජූනනි වි්‍යාාව වනිදා කැඳවීමට. යපනේ මහෂ්ටාත් අධිකරණය නියෝකට සිටිය කියලා අද පතරේ වැඩදුරටත් සටහ නයදාලතය. පොඩ්ඩක් මේම ගැන විමසෙල්ෙෙන් ඉන්ඩ මෙමගොල මොනුවත් දන්න කියන්නේ යාපඩි නගර සභාවි ස්වාධීන ක්‍රියා කලාපේට. මොනුව හිතාගෙන මෙම කීනවත් දන්න. ස්වාධීන ක්‍රියා කලාපේ. ස්වාධීන ක්‍රියා කලාපේ ඕන කෙනෙක්ට ස්වාධීනත්තයක්තේ නො. හැවැයි අපින්න එක්ක මරටක ඒරාජයේ බෞමි කක්ඩතාවට ඒවගේ මේ රාජ්‍යයේ ආරක්ෂාවට ඒවගේම ඒරාජ්‍යයේ. ගැටලුවක් ඇතිවෙන තැනකට කිසි දෙයක් කරන්න කිසිවිකුටත් අයිතියක් නේ අපි දැක්කාර නගර ආරක්ෂකයන් හතර දෙෙක්ද පස්තෙනෙක් දඳගෙන ඇඳුම් අන්දවලති බෑටි ඒ ඇඳුම් මහලතිබුණු හැටි ඒවා දැක්කපගමං අරි නේච්ච ත්‍රස්ථවාදීන් කාලාවක්වානුවේ ක්‍රියාකාරකම් මතක්වඩ ගත්තම ඒවට රේව ක්‍රියාත්ම කිරීම නීතිය මගින්. ඉතරන්න අත්්‍යවශද මෙගොල මේ ස්වාධීන ක්‍රියා කලාපය කියලා කියන්න එන්න මොකද කියල හරිට විග්‍රහ කරග්ඩ ඒක ගොඩක් වටයවිකිලා අපි බලධාරීන්ට මතක් කනවා. ඒය අතරේ අද බවවිීම් පත්තරය තබන සටහනකටයි මමේ අවධානීයමු කරන්න. දෙමළ සන්ධාන මන්ත්‍රීගේ මුද්‍රාවෙන් එජාපය හැරගියයට ලියුම් යවල කියලත්දා. මුද්‍රාවකුත් එක්කයි. අතර වාර්ථාව මේකි පලකල්ලතෙන්නේ. එහින් ද කතාව උපටා ගෞම් බලන්ඩ. එක්සත් ජාතික පක්ෂයේ නිවත්ව ගොස්සටන ආසන සංවිධයයිකවරු පරාත් සභා හා පලාාත්පාලන අපේක්ෂකයන් ඇතුළ පාක්ෂකයන්ට නැවත පක්ෂයට එක්වන ලෙස. එම පක්ෂයේ මදධ්‍යම කාරයංශයේ විසින් යවායඇති ලිපිතැ පැලෙන්. යැවීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ණිමේන්තු මන්ත්‍රී සෙල්්‍රම් අඩෙක් කලනාදන්ගේ නිලමුද්‍රාව සහිත ලිපි කවඩවල බා යැවීම ගැන සදාාන් කරමින් එක්සත් ජාතික පක්්‍රයා දෙමළ ජාතික සන්ධානය අතර පාත්නා සබන්තාව කුමක් දැයි එම ලිපි ලැබුණු පිරිස් ප්‍රශ්න කරති. මේ‍යාකාරය මීට පෙරද අඩෙක් කලනාදන්ගේ නිලමුද්‍රාව සහිත ලිියුම් කවර උපියෝගි කරගෙන එජාපය ලියුම් පාක්ෂිකයන්වති ආවා ඇති බෞදධ ඔවුන් පෙන්වාදෙනවලු ත් ජාතිකපක්ෂය අතහැන දමා සමග ජනපාලවගේට එකසටන විශාල පිරිසකට මෙම නිල මුද්‍රාව සහිත ලියුම් කවර උපයෝග කරගෙන ලියුම් ඒවාති බුණු බවප පෙන්වාදෙන් ඕවන් එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සන්ධානය සමඟ අප්‍රසිද්ධිය සබබන්ධතා පාත්වන බව මෙයින් තාපුරුවන බව සධාන් කිරීමක් කරනවා. මොකක් දකතා බලන්න මේක දෙමළ සන්ධාන මන්ත්‍රේගේ මුද්‍රාවෙන් එජාපය හැරග අයට ලියුම් යවලා සෙල්වම් අඩි කලනාදන් ල් එක කොත් ගහලා සනටහන් කරමින් දාලතින්. ජුවෙන් පියයට මන්ත්‍රීවරු නෑනිසිිල්ල එක ගහගන්න ඒකද දන්නනෑ. ඉන්න එක මන්ත්‍රීත් පත්කල්ලා යවරලා නෑනෙ කෞ්ද කියලා ඒකද දන්නේ නෑ. ඒ අතරේ මොකදදමී ද්‍රමල ජාතික සධානයේ සීල්ල එකක් ගාල වන්ඩ ඔුන එක තියෙන ගණදනුව කියලායි ප්‍රශ්න කිරීම කරන්න. ඔොද ප්‍රශ්නයක් පොඩ ඩක්බල. තලාබ ප්‍රාදේශයේ ලේකම්ට මැර ප්‍රහාාරයක් කියලා මහිතලේ සුමේදයි අන්ුරාධපුරේ මේශව ේල තේවා. නාසේ යාස්තේ බිඳිලලු සැක්ටරුවන් පලාගිහිෙන්ලු හෙමත් වැඩදුරටත් පත්තර වාර්තා පලකල්ල තිේෙනවා. තලාබ ජයගා හන්දි ආසන්නේයේදී තලාව ප්‍රාදේශය ලේකම් අනුරාධ නිසානායකට පාරදි බරපල තුවා ල සිදුකට පලාගස්ෙන පුදගලයන් තිදෙනකුට තිදෙෙනෙකු අත්තඩැන් ගොට ගැනීම සඳහ. විශේෂ විවර්ශණයක් රම්භකට ඇැයි තමුත්තේ ගම පොලිසියයි සඳහන් කරන්න ප්‍රාදේශයේ ලේකම්බරයා පස්ුගෙදා පස්සරුවේ රෝගාතුරු තමපයා අන්රාධපර ශ්‍රික්ෂණ රවාල්ට ඇතුළත්කොට ගල්ගමෝ දෙෙසට යමින් සිටේද මෙම පාරකෑමට ලක්වී ඇතැයි වැඩදුුවලත් සඳහන් වෙනවා. නාසේ අස්තියක් බිඳෙන්න ගාල් මොකක්ද වෙලාතයෙන්න්නේ කියේලා අවධානීයමු කරන්න. මාලිගාවත්තේ ගයක් ගැන කතා කරන්න ටහදැන්. ේ නිවසක ලක්ෂ අසුව කයිස්තෝගයක් යහන් බාසුර ඉදිකා රාමණය එක එක්කලියන් රුපියල් හැත්තේ අනිදාසක් එක්ට සැක්ටරුවේ කත්තඩැන් ගුට කියෙලත් ඕන් දාලතයෙන මාලිගවත්ත අභිෂ් ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ අසුකට අදික වටනාකමකින් යුත් අයිස් මද්්‍රවිකලෝ එකයි ග්‍රෑම් දෙීයක් සහ දල් ුපියල් හැතඇ අදහසක් සමග හැට දැවරදි පුද්ගලයෙක් කොළඹ මධ්‍යම කොට්ටාශ දෂණ ර්ධණයක කෙවිසින් පරේදා පරවරු අත ඩැං ගොට ගත්තල. මේ අයිස් මඩ්ඩ වෙතෝගේ උඩා පාර්සලයක්ලේ ස්පාර්සල්ලය සකස් කර එම නිවසේ අල්මානයක සඟවාති වූවාවත් අත ඩැගුට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මඩ්ඩාවිිතගේ පිළිබඳ තොරතුරු හැලි උබවත් පොලිසිය සධහන් කිරීමක් කරලාතිය තියම කෝමාරම අතට තත කොමාර ජාවාරම් මැඩලමු. මෙ ාලන මේ එකකත් කෝටිපති මුදලාලි උඹල කඩ ව්‍යාපාරයට මවාවී කුඩු ජාවාරමත් ජයටම කරල කියලා ඉන්දි කරාමනා අයිකළයන්. උඹල කඩ ව්‍යාපාරය කරගෙන යන මාවෙන් මහපරිමාණයෙන් මත් ජාවාරමේ නිරත්ත කෝටිපති ව්‍යාපාරික කු සහ ඔවගේ ගෝලෙකු වත්තල පොලිසි විසින් අත්ත ඩං ගෝටාරගෙන මේ ්‍යාරිකයා සම්බන්ධයෙන් පොලිසික් ැබුණු තොතුරවානු වැටලිීමක් කර සැක්කාර ව්‍යාරිකයා සහ ගෝලයා වත්තල ව්‍යාපාරිකයාගේ සුවිසල් වසේ දී අතඩන් ගොට ගත් බොවයි පොලිසිය සධහන් කිරීමක් කරලති සමාහරුප් පෙනී ඉන්නවා ආධානපතයන් වෙන වගේ ස්කෝටිපති ව්‍යාපාරකයන් වගේ ඇතමුුණ ගැන කියන්නේෙ හොද හැබැයි ඔවුන්ගේ පිටි පස්සෙන් මොනමොුණ ජාවාරන්තය නොදක තමයි ඊට පස්සේ හොයල බලන්ට වෙන් ඇතමන් ගැන කියන්නේ හොඳ බීඩි කොල විශාල පොදී විසි දෙක්. කරද මුංගු පාර්සලයක්ෙ හයක් මූදේදී අත්ත ඩංගෝට යොහන් භාස්තුර ඇතුළ පිෙනිසගේ සතහන. නවි කමුදාවෙන් රේගුභානයට බීඩි කොල සහිත විශාල ප්‍රමාණයේ පාර්සල් විිස දෙක් සහ කරද මුංගු සහිත පාරසලයක් සමග සැක්කලුවන් හය දෙෙනෙු ශ්‍රී ලංකා නවි කමුදාවේ රංගල නෞකාවේ නිල්ධාරෙන් විසින් පෙේදා අත ඩංගොට ගන්න ලබූ ගුට බාරදුන් බව ේගු මාධ්‍ය ප්‍රකාශ්ක නෝජ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා ලංකාදීපේට සධාන කිරී බක් කල්ල තියෙනවා කෙලා ඉපත්තරේ දා හොඳයි ගොඩක් ඒ කතා කලානේ තවත් සටහන් කහිපයක් තිේරෙනවාඒවගේම උදෑසන අපි නිතර ආගිය කෙනෙක් බලන්න යන්නත් අද සුදානමින් පරෑදිී සිටින් මේ විරාමයක් අපි යන්න සූදානම් වෙන්නේ කෙනෙක්ව බලන්නට. මේ අවදානම් කාලවක්වානුේ ගෙවීගිය රෝග පැතරුණු කාලවක්වානුේ රෝග පැතිරීම වලක්වාලන්නට රටක් සූපත් කරන්නට පෙරගමන්ගේ වෛද්‍යවරෙක් මොන ගැහෙනටයි යන්නේ. මහරගම අපේක්ෂාරුහලට ස්වර්ණවාහිනී පත්තරෙන් පෞගිය වසංගත සමේ තරන්නම් අපි යන්නට ඇද්ද ඒ අපේ රටේ අපේක්ෂා රෝහලයේ සිටින ප්‍රතිකාරගන්න රෝගීන් සූපත් කරන්නට ඒ අධ්‍යක්ෂ කොයි තරන්නම් වේ සහන්සයක් දරන්නට ඇද්ද භාරගම අපේක්ෂාරූහලයේ වසන්ත දිසානායක වෛද්‍ය වසන්ත දිසානායක ඔව බලන්නටයි අපි යන්නට සූදානම් වෙන්නේ මේ විශේෂඥ්‍ය වෛද්‍යවරයා හමදාම උදසන බෝ වෙලාවට පත්තරයෙන් හඬ නැගවා. හැබැයි අදව නිහඩයි. අපි ඔවු බලන් පත්තරෙන් අවසන්වරට යන්නට අයි සූදානව. චන්දන පුස්ස වෙලේ සිටනවා චන්දන ආයිබෝවාන් ඔවු අයිබොන් රංග ඔබ සඳහන් කර දිහට වෙනද හැමදාම් මුද්දේට අපේක්ෂා රෝහලේදී සිනහ මුසු මුහුණින් මුුණගැසෙන ඒ විසේසක්ඥ වෛද්‍යතුන් වසන් දිසානායක මහතා. අද අපිත් එක්ක හි නහවෙන්නේ නැහැ. මේ වෙනකොට රටම කාම්පාවන තත්ත්වයට පත් වෙලා ඒ සොඳුරු මිනිසා ඒ වෛද්‍යවරයා ඒ බුද්ධිමතානන් අපාතරින් සමුගෙන අමසන්. ඊයේ උදෑසන එතුමානන් මේ දිවි මඩලෙන් සමුදුන්න එතුමානන්ගේ දේහය මේවන විට පන්නිපිටිය ප්‍රදේශය පිහිටි එතුමානන්ගේ නිවසෙහි තැන්පත් කරති වෙනවා. රංග සහන් කරන්න ටොවන මේ විසේස්ක වෛදතුමන් ගැන කිවීමේදී. ස්ර්ණවාහිනය සමඟ නිරන්තරය පහුගේ කොවිට් වියසනය හමුවේ. ඒ මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සම්බන්ධයෙන් සහ රටේ පවතින තත්ත්ය සම්බන්ධයෙන් මෙන්ම පිළිකාවට ගොදුර නොවීමට ඔබ කලියුතු දේවල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුවත් කර ඒ වගේමතමයි රංගන වෙනදාට මහරගමට එන රෝගයකු ත්‍රීරෝධ රතේය යදුරු මහත්තයට කියන්නේ මම. ිරහට ෙත් ගන්න යනවා මාවගෙනෙහින් පිකරෝහට ඇරවන්න. භස්වතයට ගොඩවෙලා කියන්නේ මහරගම පිළිකාරෝහට යනව කියලා නමුත් මේ බුද්ධිමත් වෛද්‍යතුමානන් වසන්දිසානයක මහතා ඒ අපේක්ෂා රෝහල බොඩපත් කලා. අපේක්ෂාවෙන් තමයි එතුමානන්ගේ මුවින් පිටවුනු ඒ වචන පෙළ සැබෑවක් කරමින් ඒ ජනතාව බෙත් ගන්නාවේ අපේක්ෂාරෝහලට ඉතින් අපේක්ෂා රෝහල කියන නම. නිර්මාණය කරේ යෙද වූේ ඒ විසක වද්‍යතුමාන් ඉතින් රංගන එතුමානන් දැන් පාතරින් සමගෙන අවසන් එතුමාන්ගේ දේහේ පිළිබඳ අවසන් කටු තද පස්සරුවේ සිදු කරනවා සුවහසක් ජනතාවට අද. මෙතුමානන්ගේ නිසල දේහට අවසන් ගෞරෝ දැක්වීමට පැමිණෙන් නොහැකි වෙනට පුළුවන් මොකද කොවි් වියසනයක්ත් එක් ඔබ දුර බැහැරඉන්නට පුළුවන්. ඔබට මෙතුමානන්ට අවසන් ගෞරෝ දැක්වීමට අවස්ථාවක් උදා නොවෙන්නට පුළුවන්. දැන් ඔබ නිවසේසිට සිතන්න එතුමානට නිවන්සුවත්්‍යවා කියයා. ඉතින් මේ විසක මයිදතුන්ගේ දියනිය ඉන්නවාමාත එක්. ඉතින් මේ ශෝක ජනක අවස්ථාවේ දියනයගෙන් වචනයක් දැනගන්ට කැමති තාත්ථ ගවසන් කරුදු කොහොදද කරෙන්නේ මොකක් කියන්න තියෙන දුෙක් විදිහට තාර්ථගේ සේ හස කොහොමද ලැබුණ ඒ අඩුව මොන වගේද දැනෙන්නේ තාතන ඇති අඩුව පිටගොඩක් දැන නෝ මොදන්නවා අපිටවිතරන්නේම රටම පාඩුවක් කියලා තාතයි අවසන් කටයුතු අද හවස පිපිටිය පොදු සුසාන භූමීදී කරන්න බ පපොත්ව වෙන. න්ිිය සෙත්සිරි පෙතිසේ නිවසේ හතුමාන්ගේ ේහැන් පත්කති වෙනවා අද පන්ිපිිය පොදුස්වහන ූ ේද තුමාන්ගේ දේපිල් න්ද අවසන් කරදසි දකරීම නෙමයි. ඉතින් රංගන මෙවැනි වූ බුද්ධිමත් ගුණගරුක ජනතාවට ආදරය කරන වෛද්‍යවයකු අද මෙසේ නික්මයනවා. මගේරටට මෙවැනි වූ වෛදවරුන් බුද්ධිමතුන් අවශ්‍යයි ඉතින් එවැනි අය බිහිවේවා යන්න ප්‍රාර්ථනා කනවා. ඉතින් මෙතුමානන් හැමදාම ප්‍රාර්ථනාකර විදිහට. එතුමානන්ගේ ආගම දහමට අනුව, මගේ ආගමට අනුව, මම මෙතුමානන්න්න ප්‍රාර්ථනා කරන්නේ. අවසානේ අමාමහ නිවනින් සැනසීම ලබේවා යන්නයි ප්‍රර්ථනා කරන රංගන. මෙවන් ව උතුම් මිනිසකු සම්න්ධයෙන් තොරතුර ගෙනන්නට ඔබස්ථාව ලාදීම සන්ධ ොම ස්තතුතිවන්වමින් ඉතින් විසක්න වෛද්‍යතුමනි වසන් දිසානායක මැත්තුමනි, ස්ර්ණවාහිනය වෙනුවෙන ශෝකය පල කරන ගමන් ඔබේෙන් සමුගෙනනට අවසරයි. ඔබ වැනි උතුම් වෛද්‍යවරු මෙලෝ පහළවේවා. යලිත් ඔබ පැතූ ආකාරයට අමා මහ නිවනින් සැනසීමල බේවා යන්න අපි පාර්ථනා කර සිටිමෝ. බෝබ සතුති චන්දන විශන්‍ය වෛද්‍යවස්සන්ත දෙසානායක මැදුණ. ඉන්න ම ඕනි ඔබ යන්නම ගීන්. ජීවිතයේ දුටු පරමාදර්ශය මිනිස් එක් ඔබ. ඔබට අපේ උත්තමාචාරය සුභ ගමන්. හොඳයි අපි ඊළඟට වෙනත් සටහන් වලට අවධානය මුකරන්න සෝදානම් වතු කම්කරුවන් ගැන කතාවාද ලංකාදීපය මෙහම මුලපුර නොෝ වතුකම්කරුවන්ට දිනකට රුපියල් දහසගෙව මාරමබයි නෝඩ් රජිලය. වැතුු පරිපාලක සභාවිසිෙන් අනුමත කරන්නලද වතු කම්කරුවෙක්ගේ දෛනිික වැටුප, වතු සමාගම් සිකරාධාදිනසට ගෙවනු ලබනු. දිනක මූික් වැටුපු, රුපියල් නමසියක් වශේෙන්ද අවැෑ දීමමන වශයෙන්, රපියාල් සයක්ක් දැඇතුළුව, රුපියල් දාසක් මෙම ගෙවීමට ඇතුළත්. වතු කම්කරුවෙකුට බට ප්‍රථම දින වැටුපු ුපියල් හත්සිය පණක් වශයෙන් වතු සමාගම් විසින් ගෙවීම් කටේතු සිදු කරුන් ලැබුව කෙලා දාලதேේෙනවා. මේ ප්‍රයෝක කල්ලා දන්්ඩෝනිි හම කෙනාටම ැබෙන් ඩෝනිි හැමෙනාටම ලැබෙන විදිට වැඩ පිළල සකසන් හැමදාමත් බා වතුකම් කරු ජනත වෙනුවෙන් පෙනින් සිටිය හැමදාමත් පත්තරේ වතුකම් කරු ජනත වෙනුවෙන් පෙනින් සිටිය දහසක් ඒදාස දෙන්න මහත්තරෝනි හරියටම. අද දිවන්න පත්තරේ දානවා තවත් පලාස්ටික් බාන්ඩ පහලවක් තානම් ලැස්තුවට කියලා. එඇදිනදා පරිහාරණය කර ලාස්ටික් බාඩ වර්ග තාව පහළුවක් තානම් කිරීමට රජයේ පීවරාර්ගෙනැතිබෙනෝ රජයේ මේවු විටත් ත අවස්ථා කීපේකද පොලිතින්සා පලාස්ටික් නිෂ්පාදන ගරනාවකට තානම්රතිබෙන ලන් පුඩ ව ලාස්ටික් ෙල්ලම්බඩු සැසේ පැකට සහ. පිරිසදු කරන කටන් බඩ් අනාදිය මෙම අවස්ථා කීපේදීත් දෙවන අවස්ථාවේදී තහනම් කරුන් ලැබුව කියලා දාලතයනවා මෙ වට විට අවෂ දෙ සහ ආහාරජබය ඇසරීමට හැ අන්්‍රබ් ඇසරීම සඳහා සැෂේ පැකට් පාවිච්චි රීම තහනම් කියලා වැඩ දුලටත් දාලතයනවා. ඔොන දිවයින කතාව තවත් පලාස්ටික් බාන්්ඩ පහලවක් තානම් ලයිස්තුවට කියලායි කියන්න. අදදිවයින්න පත්තරම ලියනවා පෝර පරීක්ෂ කිරීමකින් තොරව නිකුත් කිරීමක් නෑ කියලා ඇමති මහින්දානන්ද කියේනවා අන්ු්‍ර බාල සූරියලිය. ඉදිරිී යල කන්නේ සිට පරිීක්ෂා කිරීමින් තොරව ගොවීන්ටවශ්‍ය පෝර නිකුත් නොර ව කෘෂ්කරම ඇමති හිදදානන් දළුත්කමගේ සඳහන් කලා කියලා ඉදිවන්න පත්තරේ වැඩදුර වාර්තාාවේ ඒ පිළි බඳව සටහන දාලතයෙන්නේ උපටා ගැත්තා ඔබට කියන්න. පතරෙන් වුවන් ගත්තේ. ඒ පිළිබඳව සටහන් ඒ අතරේ අපි ඊළඟට යනවා දිනමින පත්තරයට කෘෂි අමාත්‍ය අංශය තිබූ ගොඩ්නැගිල්ලෙන් ඉවත් කර ගැනීමට බාධ දනෂක ගොඩුකු පුුරලිය දිනමින ප්‍රධාන ශ්‍රීෂ්පාටය මේ පස්ගේ වසර පාහට කෝට එකසේ අසු නමයක් බදුගෙවල කිලයි කියන්නේ. යාපාලන ර සම රජිරේ පට පෞද්ගල ගොඩ්නැගල්ල පිළබඳව ගොඩක් කතාතාවුණ ඒ කාරණාවත් එක්ක මේ වාර්තාවාද දිනමින ප්‍රධාන ශ්‍රීෂ්පාටයේ දාළතයෙනවා. ඉට පස්සේ දිනමින ලියනවා ජනවාය සිට මේ දක්වා පන්සි අසුව දෙනෙක් රියාණතුරුවලින්ම ගිහින් කියලා රක්ෂණ ශ්‍රියන්ත මේක ලියන්. වෙන ගනහිලා විශ්වාස කරන්න දිවෙයියේ ප්‍රදේශවල සිද රියානතුරුවලින් පුද්ගලයන් පන්සි ආසුවක් ජනවාරි පළවෙෙන්දා සිට මේ දක්වා මියගුස් ඇති බව පොලිසිය සඳහන් කිරීමක් කරනවා කියලා වැඩදුරටත් දාලතයන්නේ දිවනි විධ ප්‍රදේශන ලසිදු රයාාතුරවලින් පුද්ගරයන් පස්තෙෙනෙකු පරේදා මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිීතියත් ජාචත්‍රෝහගණ සඳහන් කරලාතියෙනවා. එම කතන්දරයක් මේ දාලතයන්නේ. ඒකත් එක්කළම, ත් කතාවක්තිය නවා දැන් අනතුරු ගැන කතා කරනකොට අයිවේකේ කට්ටයක් ගිය හැටි දෙැක්කද මේ අද පත්තරය දාලතියනෙනවා ඒ පිළිබඳ සටහන චාඩුව පර්ථාවකුත්ත එක්ක මෝට රථයක් දොරකවුලුමත් ඉඳගෙන අධිවේගේ ගිය තරුණයන්ට වැඩ වරදි කියලා ඉන්දිකා රාමනායික සහ ඩයිනා උද්‍යයංගෙනීවර්තා කෙන්නවා. රේදුරත් එෙක්ක අල්ලන්න සොයායි. මෝටර් රථයක දොර කවුලු මත්ත ඉඳගෙන සිරුරු මෝටර් රතයෙන් පිටතට නිරාපරණය වනසේ අන්තරායකාරී ලෙස දක්ෂණ අධවේගේ මාර්ග ගමන් කරමින් සිටි තරුණයන් පිරිසක්සා එම රතේ රියදුරු අත්තඩංගොට ගැනීමට පොලිසිය පරිීක්ෂණ ආරම්භ කර ඇති පොලිස් මාධ ප්‍රකාශක නියෝජ පොලිපති ිත්‍රෝවන සඳහන් කරනවා. මෙඩ තරුණ පිරිස අධිවේගේ මාර්ග අසංවර ලෙස ගමන් කර පආකාරය දැක්කෙන චාර පවස්ථාවක්කමට බලා ගන්න පුළුවන්කමතේර. ඒ හැටි දක්ද අත්ත රැගෝට අර්ගෙන කියලා අරංච්‍යතයන අප පොලස්මාාධ ප්‍රකාශකතුමාව විමසන් උත්සාාධර්රම. එය අතරේ දයිලුක් මනුස්සත්කාරය වෙනුවෙන් අපි අනාාවරණයක් කලා ඔබට මත්තකද. අර සබර්ගමුව පලාාතයේ පිහිටි උසින් ඉහලින්ම පිටි ගම්මානය ගැනයි අපි කතා කේ නග්‍රැක් කියලනේ දෙ ගම්මානය හැඳුරනුව ඒ අනාවර්ණයෙන් පසු තත්ත්ය මෙන්න. සබරගමුව පලාාතේ උුසින්ම පිහිටි ගම්මානය වන්නේ නග්‍රැක්් ගම්මානයයි. මුතු මට්ටම සිට අඩිහය දහ සයියයානුවක් එහෙළෙන් පිහිටි මෙම ගම්මානයට ප්‍රවේශවීමට ඇත්තේ ඉතා දුෂ්කරමාර්ගයක්. ළඟම ඇති පාසලට යාම සඳහා ගම්මානය දරුවන්ට පාගමනින් යායුතු දර කිලෝමිට දාහතරක් පමණවනවා. දු මුදුනක සුලන් මූුණනතක පිහිටි මෙම ගම්මානය ජීවත්වන ජනතාව මූුණදී ඇති බරපතළම දුෂකරතාවය පන්නේ ගම්මානය හරහා හමයන දැඩිසුලගින් සිදුවන පීඩාවයි. හමායින දැඩිසුළගින් නිවාසා ආරක්ෂා කරගැනීමට කලකට පෙර ඉදිකර තිබූ මෙම තාප්පය කැඩි ගොස් මේ වන විට සැකේ යුතු කාලයක් ගතවෙලා. වසරේ හරි අඩකට වැඩිකාලයක් මේ ප්‍රදේශ්ය හරහා හම යන අද සුළඟට හසුුවී හානිවන නිවාසවල වහලේ රැක ගැනීමට ගම්බාසිීන්ට සිදුව ඇත්තේ ඒ මත වැලිකොට්ට ගල් හෝ ලීවර්ග යොදා ගැනීමටයි.ේතු මොක්කම උජත කඩා නාේය අදුරගානතනා තුල්ට. කලක් කබලන්නන තිබූ තාපය යළීදි කිරීමට ඩයිලොක් මනුසත්කාරයප පී වරගත්තේ නගරැට් ගම්බාසින් කාලයක් පුරා පීඩා විදි බරපතල ගැටලුවකට පිළිසරනක් වෙමින්. දුෂ්කර බවත් අවධානමත් නිසා මෙම ප්‍රතිසංස්කරන කටයුතු එතරම් ලිහිසි පාසුනේ නෑ. කළඹමින් හමයන තද සුළඟට ආවරණයක් වමින් ශක්තිමත් ලෙස තාපය යලීදි කිරීමට ඩයිලොක් මනුසත්කාර වැඩ සටහන ලින් කටයුතු කිරීම පිළි මදව ගම්වාසින් තුන ඇත්තේ කියා නිම කළ නොහැකි සතුට ඩයිලොක් කාට අපි ගොඩාක් සතුට ස්තුූතිකඒ යිලත් කූදෝග කරන්නේ තාපත් ආලදී ලතිවා මෙ පෑමන්ට ගැල් ලතිවා හොහොස්තු ඒ බයි අනාවරණය පලදරව. හොඳයි හීනඟට පීනඟ සටහට අවධානයමු කරන්න සුදානම් වෙනවා සජිත් කියන කතා දිනමිල පත්තරේ දාලතයන සජිත් ගැන කියපු කතාවක් මවබින් පත්තරය දාලතයෙන හතා දෙකම ගමු සජිත් කියන කතාව මොලින් බලලෙමු පාස්ක ඉරදින ප්‍රහාරයේ මහ මොලකරුවන් සැවීම ආණ්ඩුව අත්තැර ල පහන් විජේසය කරලිය පන නගාධිපතවයා ත්‍රස්ථවාදීක ලෙස හංගඩුගසමින් ඊට මවාවී ආණ්ඩුව පාස්කු ඉරිදින ප්‍රහාරයේ මහා මොලකරවන්සවීම කටයුත්ත අත්තරති වෙන බව විපක්ෂනායක සඳි ප්‍රමදාස සධාන් කිරීමක් කල්ලාතේෙන. හිට ඇටේ පස්කු ප්‍රාරේ මහ මොලකරු බෞට පුද්ගලෙකු නම්කරමින් ආණ්ඩුව ජනතාව නොමගවන්නට උත්සාහ කරන බෞදධ විපක්ෂනායකවරයා සධහන් කලා කියලා වැඩදුට අත්දාාලතේ ඒසාජත් කියන කතන්දරය ලට සජිත් ගැක කිය ප කතන්දරයක් බෞබිින් පත්තරේ ප්‍රධාන පිටුවේ චාර්රූපයකුත් එක්කමදාලා. මේරට නිවැරදි දිශාාවච්ච ගෙනයාහැකි එකම පුද්ගලයා ආවබයි රොනි සජිට්ටකයයි සටහන නිර්මාණි ගුණරත් නගෙන් සයානු හවෙන් උපන්දිනය සැමරූ මෙලට බේවූ ශ්‍රීශේෂී දේශපාලක්නයක වූ රොනිීද මෙල් හමු වී සුම පැතිීමට විපක්ෂනායක සජිත් ප්‍රමදාසීයේ ඔඕගේ නිවර්සට ගස්තිබුණන දස්තම ස ඇත්ත ඇතේ ජාර් ජවර්දනආන්ඩුවේ මුදල්ලා ක්‍රම සම්පාදය නමාතරලෙස කටයුතු කළ රොනීද මෙල් මෙරට විරෘ තාර්ථක හඳුන් නාදීමේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කලා. එදකොට වර්තමාන දේශවාලන තත්වය පිළබඳ රොනීද මෙල්සා සජිත් ප්‍රමදාසතර ස්වාද සංවාධයක් නිරත් වෙලා. සජත් ප්‍රමදාාස්කගේ ක්‍රියා කලාපය පිබඳ හ සිය ැනිි ප්‍රසාධය පලළ කල්ලා. අනාගතයේ ේරට නිවර්ධ දිශාතියකට රැගෙනයාීමට හැකයාාව ඇති එකම පුද්ගලයා වන්නේ ඕ කියලා. මොකිව්ව කියලා අද මෞබම් පත්තරේ දෙනන්ත ශ්‍රිෂ්පාඨයකෙන් වාර්තා කරලතිෙනම්. හොඳයි ඉට පස්සේ අපි ගන් හදා නිස්තා දක්ෂයගි වැඩා ශ්‍රී ලංකා විසිටි ඉදියාවට පිහිනා රෝෂාන්ගෙන් ආසියනු වාර්තාාව ශ්‍රී ලංකා විස්සිටි ඉන්දාවට පිනමින් නව ශ්‍රී ලංකා වාර්තාාවක්කා ආසියනු වාර්තාවක් පිටුවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවී රෝෂාන් අභේසුන්දරීයේ සමත් වනා මරම් ෝද තරේෙසිට ඉදියාවේ දනුෂකොඩිදක්වා පිහින. එතැන්සට නැවතත් තේ මන්නාරම් මෝදති ේෙදක්වා පැමිණීමේ බලාපොරත්තුවයෙන් පෙරෙදාලුවම දෙකට රෝෂාන් මෙම අභියෝගයේ බාර ගත්තා එක සාර්ථක සනිට ආන්ක අවස්ථාවයි චාඩුව පොලින් දකින්නේ සෙල්ලන්නේ වැඩ්ඩෙක් තමයි ශ්‍රී ලංකාවිදන ඉන්දාවට පේනලා ආසියාන වාර්තාවක් ඇැබේ වැඩදුරවාර්තාවය. ලංකගන්න්නහතාව යකගුවන්ට රෝෂාන් ොබේ සුන්දර මතා අලුවම නව ආසි අතික පිහිනුම්වාර්තාවක් පිහිටවීම සඳහා, තලමන්න්නාරම් රුතුොට ජැටියසිට මුලරම්බේලා බාගත්තා. ඔහු තේමන්න්නරම මුහු තීරයෝ සේ ඉදියාවේ දනෂ්කොඩිවෙත පිහිනා ගොස් යළිතලෙමන්න්නරම මුහු තීරයට පැිණීමට අපේක්ෂක් කළේ පැත්තිස් පහකටාසන්න කාලේකදි. ඒසන හා සම්පූර්ණ දුර කිලමිට හැටකටාසන්න ප්‍රමාණයක්. එම මුහුදු තීරය පිහිනීම දෙඩි අභියෝගයක් ලෙසයි සැලකන්නේ ේෙම අරම් ෙරින් ූලාරම් බේලබාගත් රෝජා නබේ සුන්ර හතා ඉන්දියාවේ දනෂ්කොඩියට ගොස් පරබර හට පම, ජයලි තලේමන්න්නාරම් වෙරට පැමිණිය නව වාර්තාවකට ද හිමිකම් කියමින්. ඒ සඳහා ඔහු ගතකළ කාේ පෑ විසිටයි විනාඩි ධහනවයයි, තත්වර හතලිස්තුනක කාලයක්. මීට පෙර මෙම වාර්තාවට හිිකම් කිය ඇතේ අනන් කුමර නැති ඉන්ද අනුජාතිකෙක් වන අතර, ඒ සඳහා ඔහුට ගතවී ඇති කාලේ පැෑ පනස්ස එකක්. මෙ තලමන්නාරමේසිට දනුෂකොඩිදක්වාව පෑ හයි විනාඩිති සකදී පිහිනාගේ නාය ගුව බට රෂන් අබේ සුන්දරම හතා. න ශ්‍ර ලංකා පිහිනුම් ර්තාවක්ද පිහිටුවීම විශේෂත්වය.ම අල්දන වාර්ාව ගඩක්ල මමානම ප්‍රෙක්ල කියන පොත්තු න කවාස තාවට ප ලා ටික් පොල ගර මුදහරන්න පවා මාතර ධ්‍යමහාවිද්‍යලයේ අධිශිෂයක වල තිස් දහ පරෙදි රෂ නබේ සුන්දර මතා ගන් හමුදාවට එක් වූයේ දෙදහස්සට පසරේද. හු පසුගේ මාර්තතු විසිය එක් වදා කිලමට හතලස් නවක මුහදු පිහිනුම. පැයි් විසිත් තුනකින් අවසන් කරමින් ජාතික වාර්තාවක්ද පිහිටු අති බෙනම. ගන් හමුදාවේ සේවය කරන්නේ මෝදයි තරණය කළේයයි විශේෂත්වය ඒවගේ මපූර්ලත්තේ අප ඔබට සුභපතනවා ඒ හැක්කියාවට. එ අතනේ ඒ එහෙම හැක්කයාාවෙන් නද්දී. තාත්තමාරු මේම හැකියාවන් පෙන්න්න හදනවා නීතියටත් පටහැනිව අනතුරු දායක විදියටට අර හයිවේකේ ගිය ගමන ගැන ඇති එන්නට දකිින් නැති සමාජමාධ්‍යඔස්සේ සහ ඒවගේම ප්‍රෘතිෝ ඔස්සේ අපි අය බලමු පත්තරෙන් ගිය ගමන ෝට රතේ ජනේලය මතහිදගෙන සිුර ෝටරතේ නිවතර දම අනතුරදායක ලෙස අධවේගේ මාර්ගය ගමන් ගන්නා තරුණින් සිව්ධනිිකුගේ දර්ශන පෙලක්ම දක්කරේද ගිහැටි. අතදං ගුටීම අරගනීමක් කල්ල නෑතාමත් පරීක්ෂණ පාත්තනවා කියෙයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ්වරයා අපිත් එෙක්ක සඳහන් කළේ. තාාටුන් පෙළ මේ විඩාමේ නතුරුව. පෙළටයි දැන් අවධානයමු කරන්නේ පටන්ගමු තලන්ගේ අනේදකයන්නේ කවේ මිනිහෙක් පණපිටින් මෝච්චරයට ඇද්ද දොස්තර කෙනෙක් ගැන දැන් මතුවඒ සද්ද වන්නේ මෙහෙම නම් වැඩ කටේුතු සිද්ධ නොමැරුණු කීදනෙක් වලලන්නට ඇද්ද ආර ප්‍රශ්නයක්ඒක අනේ පරිස්සමන් තියාගන්න සැලකිි මත්කම තියාගන්න ජීවිත්‍රයක් මේ අයගේ ඥාත හිතමිත්තාවාදීන්ටවාටිනෝ එක මතක් කිරීමක් කරන්නට ඕන් මේලකට දිනමිනිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රීදූපත මැරරිච්ච මිනිියෙක්ට මෝචරියදී පනැවිල් ඇලුබං දේශපාලක්කය ඇද පපුරැසියකේ න ඕක මොකදද සර්ලටත් අගේට පනයන්නේ චන්දයක් කිට්ටුවෙනකොට මැත්තම් මැරල වගේ දී කොල්ල ඉන්න ඊීළඟට දිනමිනි අංජරගේ කාටුන් එක මෙන්න රජෙන් නිටු කළ සුවිශේෂී භූමිකාව යානට කරන්න බෑ කියලා මාන අපපෙරුම කියනවා බං දේශපාල කියද්දී මේපුර ඇසය කියනෝ ඔවවිතින් හඬ පටම කීයක්ද හඬ පටම කීදද කෙලයි අහන්නේ. ලංකාදීපයේ දසාහපු අලානගේ ස්වාරිස් මෙන්න සජත් කියනවා අපි මැයි රැලිය කරන්න කැම්බල්වල කියලා ස්වාරිස්සාහනුව ඇතකොට රනිල්ලා වැටිච්ච තැනුම රනිල්ලා නැරැලිය කරන්න වැටිච්ච තැනමලු. ලංකා දීපේ පංකජරුවන්දගේ සරදම් මෙන්න. දියවන්නාවට යළී බෞසර වලින් අපඩා්‍යහලලග සුදුසුම තැන කියලා හිතෙන්න ඇති. අප ජ්‍යයාලන්න සුදුසුම තැනකිර ේතු අද කවුදද. දිනමිනි අංජ නින්ද්‍ර ජදග්‍ය කාටුන් එක රුවන් විජයවර්ද නැවිල්ලා රනිල්ට කෙන ඔලුව කකාකා මාන්නක්පෙරුමත් දෙවුරුන් දුන්නක් ජාතික ලැස්තු මන්ත්‍රේකම පපුුවට තුරලු කරන්න ලනිල්ලානුවරුවන්ගෙන් ඉතින් ඉති මට කියන්න මොනවද ඒවාගේ නේ දහන්නේ මේ මව්බි මේ විදුර අභේනායකගේ දවසේ පදහතර. අවුරුදු සමේ කොට්ටා පොඩ නැතිවාට චමල් ෆොනීගෙන් විසුදුම් දෙ ඊට උලෙලේ කබ ඇදිලි තහනම් කෙරුවාට ඇතකබ ඇදිලි න්ද ලංගුු දාට තැබ ඇදිලි ඔක්කම චන්දය ලංවුණු දාටයි වෙලා බල. අද බද්දුල ගැනම කාටුන් ගොඩයි පටන්ගම තලන් ඒේතුමා කාටු එකෙ. බන්්දුල වගේ කෙනෙක් ඒතුමාට කියනවා බලපන් මම පඩි ගන්නෙත් ද හොරකම් කරන්නෙත්නේ පගාගහන්නෙත්නේ පංචා කරන්නෙත් නැකයා දේතුමා කියනවා ඒක තමයි කියන දේවා? මිනිස්සු විශවාස කරන්න ත්නේ ඒක ඇල්ලත් එකතු කල්ලා ඇතුමා කියේන දෙවල් විශ්වාසක කරන්න නැද්දවල. මේ ලංකාදපයේ දසගේ කාට උන්න එක. මෙන්න මෙතන කොට්ටා පොඩ තරගෙතියන්නේ බන්ඳුල තමයි පුරවැසි අත් එක්ක දසත් එක් කොට්ට පොරගහල තිෙන්නේ ආන්තිමට සහන මල්ල එම දස බන්දුුලට ගාල බන්දුුලෝ වට්ට ලමින් මවබි මේ එඩ වටත් කාට උන්න එක දැන්. ඳල කියනව කකුලු මස් ඒල යන්න දෙන්නේ නෑ කියලා, කුකු ලපස්සෙගහිල් ල බන්ඳුල කියනව ප්‍රියා බන්න හිතත් නොවත්්‍ය එපා කියලා. දිවයිනයේ චමෝත් පත්ම ශ්‍රීගේ ශ්‍රී සමයන් දැන්. මේ පා අවුද්දට දියවන්නාව පැත්තේ අෞරදු ත්වයක් සංවිධානය කරලු ඒක වැඩිපුරම කාටවුන් ඇඳුන ඇමත්තුමා තෝරණවලු ඒකට නං කවුරුුවත්ති දිරිපත්වනය කන්නේ. ඇයිඒ කප් එක බඳුල සසට බව කවරු දන්නවවා. දුලට තරන් කාටුන් වෙන කාටද කෙලහද්දි ඕකයි තත්ත කියලායි අපිට කියන්ඩවෙන්න අනුරාධගේ කවයතියෙනවා. හාල් කිලොත් තුනකින් සති දෙකකෑම හැකි බවකීවා බන්ඳුල්ල ඉන්දුරාම අලුත්තෙන් ආයේ පන්දාහත් බෙදවාම එන අවුරුද්දටත් සෑහෙයි හොඳ ටෝම පන්දාහක් වෙදනනෙක් දස් පන්සයන ඕනනි ලබනවුරද්දරත් සෑහේ හොඳට මොන්න දැන් වස විස නැති කතන්දරවලට පොල්තෙල් ගැන කතන්දරවලට අපි යාමු මවම MD වවිර්රත්නකි කාටුන් එක මෙන්න. වස විස නැති දේවල් අරංගෙන්න්න කිව්වාම අරක්කු බෝතල් අරංගාව මොකද මනුස්යෝ කාන්තා වහනෝ මෙන්න උත්තරේ. පිළිකාකාරක නැත්තේ මේ කෙ විතරයි සුදු මැනිකේ පිළිකාකාරක නැත්තේ යා ඒක විතරයිලු මේ දිනමිනි අන්ජ ඉන්ද්‍ර ජිද්ග කියලා වැඩක් නෑ. දේශපාලකය න වි විෂපොල්තෙල් කියලා කෑගැව්ුවට උබල ඒ හ අදාළ හදන බයිට් කනවන්නේ. සෑ හල නැද විසෙන් විස නැසේ කියල කතාවක්. අපි ඒවා කන්න ඊටත් වඩා විස දෙයක් බොනගමන්නේ ඒවා වෙසයි හොඳේ ලකාදීපය සුජීවගේ විගඩම් කවිය මෙන්න. කන්නගිහිල්ල සුජීව. වස්ස විස එකතු කරමින් කන බොනදේට ැන ඇතමන්ගේ මඩි තද වෙනවාට මේ අවුරුද්දෙ වා දෙන්නට ජනයාට ගාවිද ගැසට් පත්තරයක් බොලීට ඒටත් ගැසට එකක් ගායද කියල අද්ද කවිය තියෙනවා ගිනිකස්සේ දින මින පත්තරේ. තෙල් ගැන කතා අයෙමින් ඇත තව බෝසේ සැකෙන් තමයි වැඩපුර පිල්සක් වාසේ පළවෙනි වතාවට ගතවන ඉතිහාසේ තෙල් ආහාර හිඟවෙයි අවුරුදු මේසේ. වතාවට අයි තෙල්ලා හරහිග වෙන්නේ. අද ජනරාණි කාටුන් එකෙන් බලොමොකද කියන්න කියලා. රාණි යාලුවගේෙන් හනවා කුසුවා අවුරදු නැකත් වෙලා බල් වෙනස් කරගන්න බැරිද බැරිද දන්න නෑනේද. ඒ අයි රානි අනුභවයට වෙලාව හරි නැද්ද නෑනේ අනුභවේ නැතිව නොනගතේ වැඩි කරගන්න පුළුවන්ද බල හඩු බවේ නැතුව නොනගතේ වැඩිවෙනවන්නම්. ච්ර හොද කියල රානිි කල්පනා කරද්දි අවසානයේ ගන්නා දන්නේ දිල්රූගේ සී පද කවියෙන්. පුරවනු සිනා පොරවනු සිතා ගියවසරේ අඩුපාඩු ගන්නටේපා හැම තැන දුවමින් වාඩු පෙන්වයි කොරෝණ සිය ගති කුඩුකේඩු එතකොට වෙන්න වෙයි ගේ ඇස්සෙම කෝඩු පරිසමෙන් ඉන්න ඒවත් නැත්තං වෙන්න වෙයි ගේ ඇස්සෙම කෝඩු අපි හමේමු. Lo que se tiene.